Welcome to Crazy Man. කලින් වීඩියෝ එකෙන් අපි බර්න් වලට ආපු හැටි ඔයගොල්ලෝ දකින්න නැති කියලා හිතනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා නැත්නම් ඒකත් බලන්න. අද වීඩියෝ එකෙන් මම ගේන්නේ අපි බර්න් සිටි එකේ ඇවිදපු හැටි. ඉතින් මේ වීඩියෝ එක බැලුවොත් ඔයගන්ට පෙනෙයි බර්න් වල තියෙන දේවල් මොනවද බලන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අපි වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඒක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සලන්ට අගනුවර වන බර්න් වල තිබ්බේ මොනවද කියලා. වීඩියෝ එකේ සාරාංශය විදිහට කිව්වොත් එහෙම මේකේ තියෙන්නේ අපි උදේම නැගිටලා ඊට පස්සේ බස් එකයි ට්‍රෑම් එකයි ගිහිල්ලා බර්න් සිටි එකට ගිහින් උදේම මැක්ඩොනල්ඩ් එකකින් කෑම කාලා බර්න් වල ප්‍රසිද්ධම ක්ලොක් ටවර් එක බලලා ඊළඟට බර්න් වල පරණ නගරේ පුරාම ඇවිදලා පල්ලි වලට ගිහිල්ලා ඊට පස්සේ ආරි ගඟ දිගේ පොඩ්ඩක් ඇවිදලා රෝස මල් උයනක් බලලා අවසට තායි කඩේකින් කෑම කාලා ආපු හැටි තමයි මේකේ තියෙන්නේ. අද සැප්තැම්බර් 21. අපි ටික දැන් උදේම ලෑස්ති වෙලා මේ බර්න් වලට යන්න තමයි ඉන්නේ. ඉතින් අපි කට්ටිය බස් හෝල්ඩ් එකට ඇවිල්ලා 36 බස් එක එනකන් තමයි මේ ඉන්නේ. ඕගලන්ට මැප් එකේ පේනවා ඇති අපි යන්න ඕන තැන. ඉතින් මෙතන ඉඳන් අපි බර්න් වලට යන්න බස් දෙකක යන්න ඕනේ. බස් කුවට ට්‍රෑම්. ඔන්න අපි 36 බස් එකට නැග්ගා. මෙතනින් පස්සේ ගිහිල්ලා අපි බැහැලා 9 බස් එක ගන්න ඕනේ. බස් එක වතු වෙපුවා. ඊට බස් එකට නැග්ගා. ඔන්න දැන් මේ බර්න් සිටි එක අපි බලාගෙන යනවා. අපි 20 නැගලා යනවා මේ පැත්තට. මේ ලස්සන පාරවල් තියෙනවා. ඔන්න බස් එක නැවැත්තුවා. අයියෝ මේ ස්ටොප්ස් ගන්න බැලුවේ නෑ. දැන් ඔන්න ඉතින් අපිව ඔය සුද්දයියා එක්කන් යනවා. ඕල් ටවුන් එක බලන්න. සුද්දා කියන පැත්ත තමයි අපිට යන්න වෙලා තියෙන්නේ. සුද්දා එහෙම් පයින්නවා මෙහෙම් පයින්නවා. මෙතන ට්‍රෑම්ස් යනවා. 9 බස් එක වට මේක ට්‍රෑම් එකක්. ඔන්න 9 බස් එකත් ආවා. අපි දැන් ඒක නැගලා බර්න් සිටි එකට යනවා. දැන් අපි 9 යන්න ඕනේ. ඉතින් මේ අනාතරදී මාර්ගයේ දෙපස ලස්සන ලස්සන දේවල් අපිට බලන්න පුළුවන්. ටිකක් උදේ හින්දා පොඩි අඳුරු ගතියක් තියෙනවා. ඔන්න දැන් අපි බර්න් සිටි එකෙන් බැස්සා. ප්‍රධානම දේ තමයි උදේට බඩගිනි මොන හරි කන්න ඕනේ. ඉතින් අපිට දැන් මේ ස්විස්සර්ලන්තේ විතරක් නෙමේ යුරෝපේ පුරාම කාපු කෑම එච්චර සැර නෑ. ඉතින් අපි හිතුවා යමු මැක්ඩොනල්ඩ් එකට කියලා. උදෑසන ආහාරය ගන්න අපි යනවා මැක්ඩොනල්ඩ් එකට. මැක්ඩොනල්ඩ් විවාදයක් යනවා. නීල් එක ගන්නවද මේක ගන්නවද කියලා. තම්බි 95. දැන් අපි කොහෙද යන්නේ මේ? ඔන්න අපිට ඇවිල්ලා දැන් මැක්ඩොනල්ඩ් එකෙන් කෑම ටිකක් ගත්තා. මැක්ඩොනල්ඩ් එකෙන් කන්නත් අපිට ගියා කීයද? රෑන්ක් 50 ගණක් ගියා. මැක්ඩොනල්ඩ් වල කෑම අනික් රෙස්ටුරන්ට් වලට සාපේක්ෂව ටිකක් ගණන් අඩුයි. ගණන් අඩුයි කියන්නේ ලාභම නෙමෙයි. නමුත් අනික් තැන් වලට සාපේක්ෂව ගාණ අඩුයි. ඊට අමතරව අම්බෙන පෝෂන් එකක් ටිකක් ලොකුයි වගේ මම දැක්කා මේ යුරෝපේ තියෙන මැක්ඩොනල්ඩ් වල. ෆාස්ට් ෆුඩ් ගන්න තැන් වල ටිකක් ලොකුයි අම්බෙන පෝෂන් එක. මැක්ඩොනල්ඩ් එකෙන් කෑම කෑවට පස්සේ අපි එළියට ඇවිල්ලා බැලුවා මොනවද කරන්න පුළුවන් කියලා. ඉතින් බර්න් සිටි එකේ මෙහෙම තමයි යන්න තියෙන්නේ. මේකේ විවිධ ෂොප්ස් තියෙනවා. ඊළඟට වාහන බස් යනවා හතර අතෙන්. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ අපි කිසි ප්ලෑන් එකක් නැතුවනේ මේ දේවල් කරන්නේ. ඉතින් අපි එළියට ඇවිල්ලා මුලින්ම දැක්කා ක්ලොක් ටවර් එක. ඉතින් මේ ක්ලොක් ටවර් එකේ ස්පෙෂල් ඇනිමේෂන් වෙනවා කියලා තිබ්බා. ඔයගොල්ලන්ට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි අපි කොහොමද මේකේ ඇනිමේෂන් බැලුවේ කියලා. ඊට අමතරව ඔයගොල්ලන්ට පේනවා ඇති මේ නගරේ පුරා හැම තැනම වයර් වයර් ඇදලා වගේ තියෙනවා. ඉතින් මේ ඇත්තට මේ වයර් වගේ ඇදලා තියෙන්නේ ට්‍රෑම් යන්න හදලා තියෙන ඉලෙක්ට්‍රික් ලයින්. බර්න් කියන සිටි එකට ආවට පස්සේ දැන් මේ ක්ලොක් ටවර් එක හරිය තමයි අපි මේ ඉන්නේ. ඔයගොල්ලන්ට පේනද මේ ක්ලොක් එකේ
බෙල්ලේ කොහෙද නෝ ටන් 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 ගාලා. ඉතින් මේක ඇත්තන පරණ නගරයක් ඔයගොල්ලන් පේනවා ඇති. මේ සිටි එක ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නවා, විදලා ඉන්න, ඇවිදිනවා වගේ පේනවා මෙතන බලන්න. පාර බලන් ඇවිදිනවනේ නැත්තම් මාත් බිමට වැටෙන්න පුළුවන්. මොකක්ද පේනද මෙතනින්? පාර මැද්දෙන් මෙහෙම යනකොට මෙතන තියෙනවා තදි වලක්. ඉතින් ලංකාව විතරක් නෙමෙයි මෙහෙත් මේ වගේ දේවල් තියෙනවා. පොඩක් පරිස්සමෙන් බලගෙන යන්න ඕනේ. ඉතින් මෙතන නැගේ පිළිමයක් තියෙනවා. ඊට අමතරව පාර මැද්දෙන් බස් එනවා හොෝගාලා. පොඩක් පරිස්සමෙන් යන්න ඕනේ. මම පේනවද මේ? මේ නගර මැද්දේ බස් යනවා. ට්‍රෑම් කාර් යනවා. ඉතින් මේ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ බලන්න. ඉතින් මම පොඩක් ඉස්සරහට ගිහින් බලන්නම් අපි ඉන්න කට්ටියව. බර්න් නගරය අරණ නගරයක්. ඔයගොල්ලන්ට පේන ඇති මේ ආකිටෙක්චර්ස් දැක්කහම කොහොමද කියලා. ඉතින් හරිම ලස්සනයි. ගොඩක් කට්ටිය ඇවිල්ලා ෆොටෝ ගහනවා, ඇවිදිනවා, ගොඩක් දේවල් කරනවා. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක අපිත් එක්ක ගමු ඔයගොල්ලෝ. දැන් මේ නංගිට මේ 12 කණිසම වදින එක බලන්න ඕනලු. බලමු 12 කණිසම වදින විදිය. දවක බලන්න මෙච්චර හිටියේ. දවක බලන්න මෙච්චර කට්ටිය ඉතින් මෙතන ෆොටෝ ගහ ඉන්න හින්දා මම තීරණය කළා පොඩ්ඩක් නගරේ වටේ ඇවිදින්න කියලා. ඉතින් නගරේ වටේ ඇවිදිද්දී දැකපු දේවල් ඕගොල්ලන්ට මෙතෙන් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ පල්ලිය. ඉතින් මේ පල්ලිය ඇතුළට අපි ගියා. ඒක හැබැයි පොඩ්ඩක් පල්ලිය ඇතුළට යන්න බෑ, ක්ලෝස් කරලා තිබ්බේ. අපේ පොඩි උන් ටික ඉරිපන්දන් අරන් පත්තු කළා මෙතන පල්ලිය. බර්න් සිටි එක පුරා ලස්සන ලස්සන ගොඩ නැගිලි තියෙනවා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පේනවා ඇති ඒක කොච්චර ලස්සනද කියලා. ඉතින් ස්විස්සර්ලන්තේ ඉන ඕන කෙනෙක් බර්න් වලට එන්න ඕනේ මේවා බලන්න. මොකද මේක ස්විස්සර්ලන්තේ අග්‍රනුවර. දැන් ඔන්න බලන්න අපේ ඩබල ඩාන්ස් එකක් දානවා මෙතන මට වීඩියෝ කරන්න කියලා. ඉතින් සිටි එක බලලා අපි මේ විදිහට තවත් ඇවිදගෙන ඇවිදගෙන ගියා. අපි දැක්කා මේ හරියෙන් ගඟක් යනවා. ඉතින් මේ ගඟ තමයි ආරි කියන ගඟ. ඉතින් ආරි ගඟ දිගේ අපි තවදුරටත් ඇවිදගෙන ගියා මොනවද බලන්න තියෙන්නේ කියලා. මේ ආරි ගඟෙන් අපි පැන්නා. දැන් අපි බර්න් සිටි එක අර පැත්තේ. දැන් ආරි ගඟෙන් පැන්නා. දැන් අපි පාර පයින් ඕනේ. අනේ සතෙන් සතේ එකතු කරලා දැන් දෙන්න යන්නේ කාසින් කාසිය. ඔන්න ඉතින් අයියා සතෙන් සතේ එකතු කරලා වැඩි වුණාද? අනේ ඉතින් බලන්න වෙනදට සිංගප්පූරුවේ එකාට එක බීමේ ගන්න අපි දැන්
හය දිනාටම බීම දෙකක් ගන්න තත්ත්වෙට පත් වෙලා ඉන්නේ. අපේ ජීවිතේ මෙච්චර අසීරුතාවයට පත් වෙයි කියලා අපිට නම් හිතුවේ නෑ මේ ස්විස්සලන්තේට ඇවිල්ලා. දවල්ට කන්නත් නෑ. බීම එකක් පීලා තමයි ජීවත් වෙන්නේ. ඒකත් එක බීම එක හය දිනා බෙදාගෙන බොන්නේ. මේ තරම් දුකකට පත් වෙයි කියලා අපිට නම් හිතුවේ නෑ යුරෝපෙට ඇවිල්ලා. බර්න් ඕල් සිටි එක මේ පැත්තෙන් බලලා ඉවරයි. දැන් යන්නේ මොකද්ද? රෝස් ගාඩන්. ගංගා හරහා ඇවිදන් යනකොට ලොකු අයෙකු වහ අන්න තියෙන රෝස මල් වේන අපි ඒක බලන්න යමු කියලා. ඉතින් අපි කට්ටිය රෝස මල් වේන බලන්න තමයි දැන් යන්නේ. ඔකට දැන් පේනද මෙතන රෝස් ගාඩන් බලන්න ගිහිල්ලා. තම් මග ඉන්නේ අපි. නොත්‍රමුඩුස්ස සෙට් එක දැන් බලන්න මෙතන ඉන්න විදිය. කට්ටියටම නොත්‍රමුඩුස්ස වෙලා ඉන්නේ දැන්. මේ හෙන විශාල කන්දක් නගින්න තියෙන්නේ. ඔන්නේ තින් සුද්දායයි මා යාවා. බර්න් වල තියෙන උඩම ස්ථානයකට මෙතනින් අපිට සිටි එක පේනවා ඇතර. බර්න් ඕල් සිටි එක පේනවා මේ වගේ ලස්සනට පේනවා. මෙතනින් ඒරි ගඟ ගලා යනවා. ඒරි නෙමෙයි ආරි. ආරි ගඟ ගලාගෙන යනවා. විශාල කන්දක් නැගලා ආවේ පොඩක් මහන්සි. අපේ කට්ටියක් දැන් මෙතන ඉන්නවා. මේක රෝස් ගාඩන් එකක් තියෙනවා කියලා තමයි අයියා එක්කන් ආවේ. දැන් රෝස්ස ගස් තියෙනවා මල් නැහැ. රෝස මල් වෙන බලන්න ආවට රෝස මල් වෙනේ වැඩි රෝස මල් තිබ්බේ නැහැ. තව කාරණයක් තමයි මේවා ලස්සන්ට පේන්න අවුව තියෙන්න ඕනේ. ඉතින් අපි ගිය දවසේ වැඩි අවුව තිබ්බේ නැහැ. පොඩි අඳුරු ගතියක් තමයි තිබ්බේ. හැබැයි ඉතින් රෝස මල් වෙනත් හැර ලස්සනයි අපි ඉතින් ඇවිදවිද හිටියා. ඔබන් පේන ඇති කොහොමද මේ රෝස මල් වෙන කියලා. ඔන්න අපි උඩටම ආවා. දැන් ඇත්තටම තියෙනවා මෙතන මේ පොඩි රෝස් ගාඩන් එකක් තියෙනවා. ඔබන් පේනද මේ වටේම තියෙනවා රෝස මල් පිපිලා. හැබැයි මම හිතේ එච්චරම නෑ මේ සමයකෙදි තරම්ම නැතුව ඇති. හැබැයි බලමු මෙතන තිබ්බ රෝස මල් කොහොමද කියන මේ රතු රෝස. ටෙක් 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 ටේ 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 ටෙක් ටෙක් ටේ 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 ටී නී 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 නී. මෙන්න රෝස මල්. රතු රෝස මල් යායක් පිපිලා. අද මට කිසිම ගතියක් දැනෙන්නේ නැහැ මේ වීඩියෝ එකෙත්. මේ කොහොම නිකන් මහා අසඩ පාටයි පරිසරෙ. රෝස මල් වෙනත් බලලා ඉවරයි. ඊට පස්සේ අපි තීරණය කළා ආපහු සිටි එක පැත්තට යන්න. ඉතින් සිටි එක පැත්තට යද්දී අපි තීරණය කළා ගඟක් හරහා යන හොඳයි කියලා. ඉතින් අපි ගඟේ අනිත් පැත්තෙන් එන තමයි තීරණය කළේ. මගේ ප්‍රැන්ක් එකට වැඩේ දෙනවා කියන්නේ නේ නෑ නේද? මේ මගේ ප්‍රැන්ක්. ආ වාගේ ප්‍රැන්ක් වෙන්න හැමෝම. දේට රුපියලට ලෝභකම්. අනිවාර්යෙන්. ඇයි? මගේ ප්‍රැන්ක් ටික වැඩේ දෙනවා. කක්කුස්ස යන තියන් හිටපු ප්‍රැන්ක් ටික. අපි හෙටින් අතින් ඉවරයිනේ කක්කුස්ස දෙන්නේ. ඒ කක්කුස්ස දාන තියන් හිටපු ප්‍රැන්ක් ටික. මගේ ප්‍රැන්ක් වලින් කරන්න යන්නේ? අයිස් ක්‍රීම් කරන්න. දැන් ඌව කාලවගෙන කක්කුස්ස යන සල්ලි හැදුවොත්. දැන් මොන අපේ කට්ටිය මොනවා කරන්නද යන්නේ? අයිස් ක්‍රීම් කන්න යන්නේ අතේ තියෙන සල්ලි එකතු කරලා. ඕගලන්ට පේනවා ඇති මේ ආරේ ගඟ හරහා යන අපි තීරණය කරද්දී ලස්සන පාරක් දිගේ තමාවේ. ඊට අමතරව ඕගලන්ට පේනවා ඇති මේ වලස්සු එහෙමත් ඉන්නවා මේ වල ඇතුලේ. ඔන්න දැන් අපි කොහෙද නම් ගියාවේ මේද? ආරේ ආරි රිවර් එකට. දැන් මේ ආරි ගඟ තියෙනවා. මට බය බය අපේ කොල්ල පණිද කියලා කොහෙද ගඟට ඉන්නේ නම් ඒ වගේ තමයි. දැන් ඉතින් මේ ගඟ දිගේ පොඩ්ඩක් ඇවිදලා බලනවා. ඉතින් මේ ආපු එකේ මේ ගඟක් දිගේ ඇවිදින එකේ තාතල්ලයක් තියෙනවද කියලා බලන්න එපා. ඉතින් එහෙමනේ ඒ වගේ ආතල් තමයි ඉතින් මෙහෙ තියෙන්නේ. වෙන ආතල් නැහැ. ස්වභාව సౌందර්ය, ගොඩනැගිලි ඒ වගේ දේවල් තමයි තියෙන්නේ.
ඒ වෙන ආතල් නැහැ ඉතින් අත්තනෝ. කෑම වගේ වෙනනම් ලොකු ආතල් එකක් නැහැ. ඔක්කොම නිකන් පිටි කෑම ඒ වගේ දේවල් තමයි තියෙන්නේ අපිට. එහෙම විශේෂ ස්විස් කෑම කියලා ටෙස්ට් කරන්න හම්බුනේ නැහැ. දැක්ක දේවල් නිකන් පැනරහ කෑම තමයි තියෙන්නේ. ඉතින් මේ ෆන් ටිකක් තමයි ඉතින් අත්තනෝ මෙහෙදි ගන්න තියෙන්නේ. ගඟක් බැලුවා, කන්දක් නැග්ගා, ට්‍රේන් එක ගියා. ඊට පස්සේ මොන හරි ඔය ගොඩ නැගිල්ලක් බැලුවා. පොඩක් සීතලේ හිටියා. පාක් එකට ආවා. ඒ වගේ ෆන් තමයි ඉතින් අත්තනෝ ස්විස්සර්ලන්තේ තියෙන්නේ. ඉතින් අපි යමු ඉස්සරහට. ස්විස්සර්ලන්තේ ආරි ගඟ දිගේ. දැන් ඔන්න අපි ආරි ගඟේ එහා යුරේ ඉඳන් ඇවිදන් යනවා. බර්න් සිටි එක පැත්තට. ඇත්තට අපි දන්නේ අපි බර්න් සිටි එකට යනවා කියලා හිතාගෙන තමයි යන්නේ. ඔහේ යනවා ඇවිදගෙන කොහෙට යයිද කියලා දන්නේ නැහැ. ඔන්න ඉතින් මේ ආරි ගඟ දිගේ ඉතින් ආවහම මේ ගඟ දිගේ යන්න පුළුවන් ලොකු ට්‍රැක් එකක් තියෙනවා ලස්සන. ඉතින් මේ ට්‍රැක් එක දිගේ අපි චුට්ටක් ඇවිද්දා. ඊට පස්සේ ඉතින් කට්ටිය දැන් ගිමන් හරින්න පටන් ගත්තා මේ ට්‍රැක් එකේ ඇවිදින එක. ඉතින් මෙච්චර ගැත් එකයි මීටර් 100ක් ගැත් එකයි මීටර් 10ක් ගැත් එකයි මේ ට්‍රැක් එකමනේ කියලා හිතලා දැන් අපි කට්ටිය මෙතන ගිමන් හරිනවා. ඉතින් ඔයගොල්ලන් පේනදි සෙට් එකම මෙතන දැන් ගිමන් හරිනවා. සුද්දාය කල්පනා කරන මොනවද රැයට කන්නේ? මොන જાති කෑමක් කනවද කියලා එයා කල්පනා කරනවා. චමේලියා මෙතන ඉන්නවා. චමේලියා ඉතින් බලනවා මොනවද කන්න අයියා අරන් දෙන්නේ කියලා. අයියා කන්න අරන් දෙන්නේ කියලා. මෙහෙම තමයිද දවස ගෙවෙන්නේ. මේ විදිහට අපි ඇවිදගෙන ගිහිල්ලා අන්තිමට පාරකට ගිහිල්ලා තවත් ඇවිදන් ගියා. අපි යටින් ආවා. මේකල උඩින් ආවා. කැමරේ නංගිත් උඩින් ආවා. එයා මෙන්න දැන් ඔයගොල්ලන්ට පේනවා ආරි ගඟේ වතුර එන තැන. දිය පීල්ල ආරි ගඟේ දිය පීල්ල. කොමාරි ඇවිදන් ගිය දවසේ අපි ආපහු මතුවලා තියෙන්නේ කලින් දවසේ අපි ගිය අයින්ස්ටයින් මියුසියම් එක පැත්තේ. මොන දැන් අපි ඇවිදගෙන ඇවිල්ලා දැන් අපිට ඕන මෙන්නේ පාලම උඩට යන්න. ඇත්තටම කොහොත් පාලම මෙන්න මේ තියෙන පාලම මෙතන. මේ පාලම උඩට යන්න අයියා කිව්වා මෙහෙම උඩට ගිහලා පාට යන්න ඕනේ කියලා. කොහොමද යදීනේ කන්දනේ? යා ඉතින් මෙන්න මෙතන තියෙන මේ විශේෂ රෙස්ටුරන්ට් එකක් කොහමද පේන්නේ නැති? ඉතින් මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි බර්න් සීට් එකට ආවොත් ඕගොල්ලන්ට දකින්න පුළුවන් වෙන්නේ. වට පිටාව බලාගෙන ගියොත් මේ වගේ තමයි තියෙන්නේ. බර්න් වල තව දේවල් ඇති බලන්න. අපිට අද දවස මදි. ඇත්තටම දවස් දෙකක් හිටියට ඊයේ වැඩි එච්චරම ඇවිදේ නෑ. ඉතින් බර්න් වල බලා ගන්න තියෙන දේවල් මේවා තමයි තියෙන්නේ. කැලේ නැද සමාරක් විතර. සිටි එකට ආවට පස්සේ අපිට කෑම කන්න යන්න තැනක් හොයාගන්න ඕන වුණා. සුදු අයියා අපිව එක්කන් යනවා කන්න තැනකට. තායි කඩේකට. ඉතින් අයියා කුවා හොඳ සුපිරි කඩයක් තියෙනවා යමු කියලා. ගියාට ඒ කඩේ හම්බුන්නේ
ඊට පස්සේ අපි සුපිරි කඩයක් හොයාගත්තා තායි කඩයක්. ඉතින් මේ තායි කඩෙන් අපි හොඳට කෑවා. හැබැයි කෑම නම් ගොඩක් රහයි. මෙතන තායි කෑම. ඔන්න බර්න් වලට ඇවිල්ලා අයියා තායි කඩයක් හොයාගත්තා කොහෙන්ද මන්දා? අටමගලකට ගිහිල්ලා තායි කඩයක් අටව ගත්තා. ඔන්න මිතුරනි අද අපි ආවා ස්විස්සර්ලන්තේ අයියට මේ තායි කෑම කන්න ඕන කියලා පොඩි ඩස්ටි පාට දින පොට් එකකට ආවා. Cheers. ඔන්න අපේ තායි කෑම එක එනවා. අනේ ඉතින් අපි පොඩි දෙකයි සුදු බතුයි තමා කන්නේ. මම ඩක් හරි ඩක් කරගෙන දා ගන්නෝ. රයිස් ටික දා ගන්න. පුංචි කෑලි. මොකද? මේ හරි වැඩේ කියන්නේ. චිකන් හරි වැඩේ. අන්නේ මට මේක හදන්න කොණ්ඩා. කෑම කාලා ඉවර වෙලා අපි තීරණය කළා ගෙදරට යන්න. මෙතනනේ පොඩි සීන් එකක් තියෙනවා දැන් මෙතන. මෙතන අපිට දැන් වර්ෂාව වෙලා තෙමිලා මෙහෙම වෙලා තියෙන්නේ. දැන් මිතුරනි අපිට හොඳ වර්ෂාවක් වැටෙන මේ බර්න් වලට. අපි දැන් මේ ගෙදර ඇදී පොඩක් පාර වැරදුනා සීන් එකක් තියෙන පාර වැරදුනානේ. වර්ෂාව වෙනද අපිට වෙන බස් රූට් එකක් ගන්න අවශ්‍ය වෙලා තිබ්බා. දැන් මෙහෙන් යනකොට හොඳටම වහිනවා. සීතලම සීතල වර්ෂාව. ඒගොල්ලෝ පේනවාද කොච්චර සිසිල් දියද්ද මෙතනින් වැටෙන්නේ කියලා. ඉතින් මේ බර්න් නගරේ ගන්න පේනවා ඇති මෙතන කොච්චර කලබලකාරීද කියලා මේ වගේ වැස්සක් වැටෙන වෙලාවට. සුද්දා කියනවා නම යමු කියලා. හරි සුදු අය අපි එක්කන් යයි කියලා හිතනවා හරිද? සුදු එක්කන් යනවාද අපි හරියට? නම කියලා තිස්සේ නැහැ. අයියා කියන්නේ මෙතන ඉපස්සේ අයියා තමයි අයියගේ දෙන පාර කියලා කියන්නේ. පාර කියන්නේ. බර්න් ඔෆ් එකක් ආවා අයියා ලේවල් තියෙන්ද කියලා. බ්‍රේටන් රේන් වලින් බය. අයියා කියනවා දැනගෙන බය. නැතු හිති. તો ඔය දෙකගේ පරංගිය කෝට් එකේ ආරේ කියන. අපේ ට්‍රේන් එක ආවා. ට්‍රේන් එක නෙමෙයි ට්‍රෑම්ප් එක ආවා. ට්‍රෑම්ප් එකට අපි නගිමු මෙතනින්. අනේ සුදු පුතා අඬනවා. සුදු පුතා අඬනවා. ඒ කොතනද ගියේ බහිනො? බ්‍රේටන් රේන්. කැමෙල්ලන්ගේ බැස්ස දැන් අතට. අපි යන්න ඕනේ එහා පැත්තට. යමු අයියා පැත්තට. ඉතින් ගෙදර යන ගමන් අපි සුපර් මාකට් එකෙන් ගිහිල්ලා මොන හරි දේවල් ටික උකුත් ගත්තා. ඊට පස්සේ අපි ගෙදර ගියා. ගෙදර කියන්නේ අපි හිටපු අපාර්ට්මන්ට් එකට ගියා. දැන් යා. දැන් බස් ඇවිල්ලා ඉවර ඇති තමයි අක්කට දැන්. ඇවිල්ලා ඉවරයි නම් දැන් පයින්. සිහයි. විනාඩි 4කින්. තව 4 minutes වලින් එනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ බර්න් සංචාරය, බර්න් සිටි එකේ සංචාරය ඉවර වුණේ. ඉතින් අම්මනේ හරි නපුරේ මද. ඔන්න ඉතින් 36 ආවා. 36 නැගලා ඉතින් අද ගෙදර ගිහිල්ලා පැෂන් ෆෘට් එකක් බීලා සප්පයන් ගලයි. එහෙනම් ඔයගොල්ලෝ බර්න් සිටි එකේ සංචාරය බලලා යමක් ගන්න ඇති කියලා මම හිතනවා. අපේ ඊළඟ දවස මොනවද උනේ කියන එක තමයි ඊළඟ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නේ. ඊළඟ දවසේ තමයි අපි ජර්මනියට යන්න ප්ලෑන් කරන් තිබ්බේ. ඉතින් ජර්මනියට ගිය හැටි, ජර්මනිය කරපු දේවල්, ජර්මනිය අපිට මොනවද හම්බෙච්ච විශේෂ දේවල්, අපි හම්බෙච්ච යාළුවෝ, ඒ වගේ දේවල් තමයි ඊළඟ වීඩියෝ සීරීස් එකෙන් මම ගේන්නේ. ඉතින් ජර්මනිය දේවල් බලන්න අපිත් එක්ක රැඳී සිටින්න. ඕගොල්ලන්ගේ සහයෝගය තමයි මට ගොඩක් අවශ්‍ය වෙන්නේ. ඔයගොල්ලෝ මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, ඊට අමතරව ඕගොල්ලන්ට comment කරන්න, share කරන්න. ඉතින් ඕගොල්ලන්ගේ support එක තමයි මේ channel එක ගෙනියන්න ඕන කරන්නේ. ඉතින් එහෙනම් ඊළඟ දවසේ ජර්මනියෙන් හම්බෙනකන් දැනට සමු ගන්නවා. bye bye මේ crazy mad. ඉතින් සුද්දායත් එක්ක සුපිරි බියරයක් ගන්න 1 2 3 ගහමු. සුද්දා ගෙදරට අනිවාර්යෙන් එන්න කියලා කිව්වා. ඉතින් යන්න වෙනවා සුද්දා ගෙදරට. දැන් බවාරියා මාලිගාව බලන්න අපේ කට්ටිය එක්කන් යනවා. පේනවනේ බවාරියා පළාත.
දීලා මොකද්ද මේ ඔක්ටෝබර් ෆෙස්ට් කියලා කියන්නේ මෙන්න බෝලේ ආවා අපිට හොඳ චිකන් එකයි අයිසක් අරන් ආවා අයිසක් අරන් ආවා